සුබම සුබ දවසක් ඔයාට. ඔයා මොහොතකටවත් හිතලා තියෙනවද මාක් සකර්බර්ග් වගේ කෝටිපතියන් හදිස්සියේම දූපත් මිලදී ගන්නේ, ඒ වගේම පොළොවේ යට නිවාස හදන්න උත්සාහ කරන්නේ මොකද කියලා? පොළොවේ යට හදන බංකර් වලට ධනවත් මිනිස්සු මිලියන ගණන් වියදම් කරනවා. එතකොට මායා වරුන් 2012 දී ලෝකය විනාශ වෙයි කියලා අනුමානය කරානේ ඔවුන් හිතපු විදිහට. එදා ලෝකය විනාශ වෙනවා නම් විනාශ වීමේ සාධකය මොකද්ද? 2024 දී 25 දී සූර්ය කුණාටුවක් අපේ පෘථිවියට පැමිණෙනවා කියලා සඳහන් වෙනවානේ. මොකද්ද මේ සූර්ය කුණාටුව? මීට පෙර සූර්ය කුණාටුව ඇවිල්ලා තියෙනවාද? පෘථිවියට සූර්ය කුණාටයක් ඇති වුණොත් මොන වගේ ව්‍යසනයක් සිදු වෙයිද? මේ වගේ කරුණු කාරණා රැසක් අද අපි කතා කරමු. ඒ කියන්නේ ඔයා මේක බලන්න ඕනේ වීඩියෝ එකක්. එහෙනම් ඉතින් අවසාන තප්පර වෙනකම් බලන්නකෝ. විද්‍යාඥයන් අනාවැකි පළ කරනවා 2024 දී ලෝකෙට ප්‍රබල සූර්ය කුණාටුවක් එනවා කියලා. දැන් ඉතින් මේ වගේ සූර්ය කුණාටුවක් ආවොත් ප්‍රධානව තාක්ෂණය, අපේ ලෝකෙ දැන් දිවේ යන්නේ තාක්ෂණය මගින්. මේ තාක්ෂණයට දැඩි ප්‍රහාරක් එල්ල කරනවා සූර්ය කුණාටුවක් ඇති වුණොත්. ඒ කියන්නේ සමහර වෙලාවට අපි නැවත මධ්‍යතන යුගයටත් යන්න පුළුවන්. අපේ ඔක්කොම චන්ද්‍රිකා විනාශ වුණොත්, GPS අඩාල වුණොත්, රූපවාහිනී, ගුවන් විදුලි යන්ත්‍ර, ටෙලිෆෝන්, ඉන්ටර්නෙට්, සංවේදනය අඩාල වුණොත්, කර්මාන්ත, ට්‍රාන්ස්පෝර්ට්, මේ හැම දෙයක්ම අඩාල වුණොත් ඔයා හිතන්නකො ලෝකෙට මොකද්ද වෙන්නේ කියලා. ලෝකෙම අඳුරේ ගිලෙයි. සමහරවිට මාස ගාණක්, අවුරුදු ගාණක් මේ ගැටලුව පවතී. ඉතින් විදුලිය නැති වෙලා, විදුලි පොම්බ මගින් ජලය පරිභෝජනය කරන ප්‍රදේශවලට ජලය නැති වෙලා, ඒ කියන්නේ ජල පද්ධති ක්‍රියා විරහිත වෙලා, ශීතකරණ පද්ධති අඩාල වෙලා, එහෙම වුණොත් ආහාර ඖෂධ නැති වෙනවා. මේක ලෝකෙටම ලොකු අවදානමක්. ඇත්තටම අපේ ඉතිහාසයේ මේ වගේ සූර්ය කුණාටු සිඳු වෙලා තියෙනවද? මහා ලොකු ව්‍යසනයක්. මීට වසර දෙකකට පෙර මගහැරී ගියා. විද්‍යාඥයෝ ගණන් හදලා බලනකොට අවම වශයෙන් අවුරුදු 150කට, ඒ වගේම වසර 150කට පෙර ආන්ත්‍රික සූර්ය කුණාටුවක් එක්සත් ජනපදයේ විනාශ වීමෙන් ඒකත් යන්තමින් මගහැරී ගියා. වසර 100 ගානකට පෙර සූර්ය කුණාටුවකින් මිනිස්යන්ගේ ජීවිතයට ලොකු තර්ජනයක් වෙන්නේ නැහැ. ඒකට හේතුව ඒ වෙනකොට තාක්ෂණික මත පදනම් වුණු ශිෂ්ටාචාරයක් නෙමේ ලෝකෙ තිබිලා තිබුණේ. 1859 සැප්තැම්බර් 2 මධ්‍යම රාත්‍රියේ 10:00 සූර්ය කුණාටුවකින් පත් වුණා. ලෝකෙ පුරා මිනිස්සු බයෙන් තැතිගත්තා. නෝර්තන් ලයිට්ස් කියන මේ කුණාටුව කියුබාව, ඕස්ට්‍රේලියාව, චිලි දක්වා ළඟා වුණා. රාත්‍රියේ විහිදුණු දවල් කාලය වගේ සූර්යා ලෝකයට කුරුල්ලන් නාද කරන්න පටන් ගත්තා කියනවා. ඒ වගේම සමහර අය දෛනික කටයුතුත් කරන්න පටන් ගත්තලු. දැන් ඉතින් ඒ කාලේ වෙනකොට සංනිවේදන ශාස්ත්‍රයේ තිබ්බේ ටෙලිග්‍රෑම් මත. ඒ කාලේ ටෙලිග්‍රෑම් උත් පැහැදිලි කරන්න බැරි විදිහට අවුල් තත්ත්වයකට පත් වෙලා තියෙනවා. දැන් මිනිස්සුන්ට හිතාගන්න බැහැනේ මේක මොකද්ද සිදුවෙන්නේ කියලා. 1859 දී කැරින්ටන් ඉවෙන්ට් කියන මේ අද්භූත සිද්ධිය ඉංග්‍රීසි තාරකා විද්‍යාඥයෙක් රිචඩ් කැරින්ටන් ඔහුගේ නමින් නම් කරලා තියෙනවා. රිචඩ් කැරින්ටන් මහත්මයා හැමදාම සූර්ය ලප නිරීක්ෂණය කරනවා. 1859 මේ සිද්ධිය වෙනකොට සූර්ය ලප වලින් නිකුත් කරපු සුදු පැහැති ආලෝකය වඩා තීරව ඔහු දකිනවා. සූර්යාගේ මේ වගේ විපර්යාසයක් වෙනකොට ඉතාම ඉක්මනින් පෘථිවිය මත භූ චුම්බක ශාස්ත්‍රයේ කැළඹීම ඇති වෙලා සූර්යාගේ තියෙන ගිනිදැල් පෘථිවියට අදින්න පටන් ගන්නවා. සූර්යාගේ ලපාශ්‍රිතව චුම්බක ශක්තිය මුදාහැරීමෙන් ඉතාමත් ප්‍රබල විකිරණශීලී පිපුරුම් බවට පත් වෙනවා. ඒ හේතුවෙන් තමා පෘථිවියේ ටෙලිග්‍රෑම් සහ විදුලි බල්බ අනපේක්ෂිත විදිහට කැඩී යාමට හේතු වෙලා තියෙන්නේ. දැන් ඉතින් 1859 ලොකු තාක්ෂණයක් තිබුණේ නැති හින්දා මානව ශිෂ්ටාචාරයට ලොකුම බලපෑමක් සිද්ධ වුණේ නැහැ. මොකද ඒ කාලේ කෘෂිකර්මය යම් යම් මෙවලන් නිෂ්පාදනය කරත් බොහෝ විට තාක්ෂණික යොදාගත් කාලයක් නෙමේ 1859 වගේ කාලේ. දැන් සූර්යාගේ පිටත දැඩි චුම්බක ශාස්ත්‍රයක් තිබෙනවා. කොයිල් එකක් දඟලනවා වගේ ශක්තියක් නිකුත් වෙනවා. මේ ශක්තිය හදිස්සියෙම මුදාහරිනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට සූර්යාගෙන් ගිනිදැල් පිට කරන්න පටන් ගන්නවා. ගිනිදැල් වගේම CMEs උත් එකවර පිට කිරීමේ හැකියාවක් පවතිනවා. සූර්යාගේ ගිනිදැල් ආලෝකයේ පිපුරන සූර්යාගේ 15 වායුගෝලයේ සීමාව දක්වා විතරයි විහිදෙන්නේ. ඒක ඉතින් සාපේක්ෂව ලොකු විනාශයක් කරන්න බෑ. ඊට ප්‍රතිවිරුද්ධ තමයි CMEs කියලා හඳුන්වන. ඒක ඉතා අතිවිශාල පිපුරුමක්. ඒ කියන්නේ විටක මුළු සූර්යාම ගිනිදැල් වලින් දැවෙන්න පටන් ගන්නවා. ටොන් බිලියන ගාණක වේගයෙන් අභ්‍යවකාශයට ගිනිදැල් මුදාහරින්න පටන් ගන්නවා. CMEs සූර්ය පෘෂ්ඨය හරහා පටන්ගෙන අභ්‍යවකාශයට ගමන් කරනවා. සමහර වෙලාවට පෘථිවියේ දෙසටත් මේ සූර්යාගේ ගිනිදැල් ගමන් කරන්න පුළුවන්. නමුත් මේ CMEs ක්‍රියාවලිය සාමාන්‍ය සූර්යාගෙන් දිනකට කිහිප වරක්ම සිදු වෙන්න පුළුවන්. හැබැයි සියවසකට වරක් දෙවරක් බලවත් කුණාටු බවට මේ ක්‍රියාවලිය පත් වෙනවා.
අපේ පෘථිවිය වටා. චුම්බක ශේෂ්ත්‍රයක් තියෙනවා. මේකෙන් සූර්ය සුළඟින් එන ආරෝපිත අංශු ධාරා පෘථිවියට ගැටීම වළක්වනවා. එතකොට ඉතින් අපේ චුම්බක ගෝලය සම්පීඩනය කරලා සූර්යා හා කොස්ටික් විකිරණ මගින් අයනීකරණය වෙන පෘථිවියේ වායුගෝලීය ස්තරය පෘථිවියේ අයන ගෝලයේ ඇති ධාරා ප්‍රේෂණය කරන්න පුළුවන්. මේක භූ චුම්බක කුණාටුවක් කියලා හඳුන්වනවා. ඒකෙන් දැතින් විදුලි පද්ධති, චන්ද්‍රිකා, ගුවන් යාන, අභ්‍යවකාශ මෙහෙයුම්, විදුලි රැහැන්, නළ මාර්ග, මුහුදයට කේබල්, GPS, සූර්ය පැනල අපේ පෘථිවියේ තියෙන හැම දෙයක්ම විනාශ වෙලා යනවා. දැන් ඉතින් මේ වගේ දෙයකට ආරක්ෂා වීමක් ගැන හිතන්නවත් බෑ. මේ වගේ මහා ව්‍යසනයක් 1859 වෙන්න ගිහිලා යන්තම් අපි බේරුණා. දැන් ඉතින් ඔයාට මතකද 2012 දී ලෝකයේ අවසානයක් ගැන මායාවරුන් කියනවා. ඒගොල්ලන්ගේ දිනදර්ශනේ නැති වෙනවා. ඒකට හේතුව තමයි සූර්යාගේ මතුපිට සිට පෘථිවි කක්ෂ මාර්ගයේ දිගේ කිරීටක ස්කන්ධයක් පුපුරලා ගියා. 2012 ජූලි මාසයේදී තමයි ඒ සිදු වුණේ. මේක පෘථිවියට පහර දුන්නා නම් මේකේ ශක්තිය පෘථිවියත් අභිභවා යනවා. වාසනාවකට සූර්ය කුණාටුව දින 9කින් පෘථිවිය මගහැරී ගියා. මේ ගැන කොලොරාඩෝ විශ්වවිද්‍යාලයේ ඩැනියල් බේකර් එයාගේ NASA ආයතනයේ යාළුවන් එක්ක කිව්වේ 2012 දී සූර්ය කුණාටුව අපට වැදුනා නම් අපේ කෑලිවත් අහුලන්න බෑ කියලා. දැන් ඉතින් ඔයා හිතනවාද 2012 දී සූර්ය කුණාටුවෙන් අපි බේරුනේ අපේ විද්‍යාත්මක දැනුමේ පරිපූර්ණතාවයේ හින්දා කියලාද? ඔයාට තේරෙනවනේ ඒකට කියන්නේ වාසනාව කියලා විතරයි. ඒ කියන්නේ විද්‍යාව කොච්චර දිගුණුණත් මේ වගේ විශ්වෙන් එන විපතකින් අපට බේරෙන්න බෑ. 2012 සූර්ය කුණාටුව සතියකට කලින් ඇති වුණා නම් අපට බයිබලයේ කියන විනාශයකට සමාන විනාශයක් ඇති වෙනවා. ඒ මොනොත් වසර 4ක් වගේ කාලයක් ජලයේ විදුලියේ කිසිම දෙයක් නැතුව අපිට ඉන්න වෙනවා. ඔයා හිතන්නකෝ ඉතින් මේ තාක්ෂණික ලෝකේ වසර 4ක් කිසිම දෙයක් නැතුව අපිට ඉන්නකොට මිනිස්සුන්ට මොනවා වෙයිද කියලා. ප්‍රබල සූර්ය කුණාටු වසර මිලියන ගණන් ඈත සිඳුනා කියලා සාක්ෂි අපේ පෘථිවියේ තියෙනවා. ඒකට ප්‍රබලම සාක්ෂියක් තමයි 2012 ජනවාරි ඉංග්ලන්තයේ ගැඹුරු අයිස්වල කාවැදුණු විකිරණශීලී අංශු හොයාගන්නවා. මේ විකිරණශීලී අංශු වසර 9200ක් විතර වෙනවා කියලා තමයි විද්‍යාඥයෝ ගණන් බලලා තියෙන්නේ. ඒ කියන්නේ වසර 9200ක් වගේ කාලයේදී ප්‍රබල සූර්ය කුණාටුවක් අපේ පෘථිවියට ඇවිල්ලා තියෙනවා කියන එක තමයි එකෙන් සඳහන් වෙන්නේ. ඒ විතරක් නෙමෙයි මෑතකදී 1989 මාර්තු 13 වෙනිදා කැනඩාවේ හයිඩ්‍රොක් ෆී බේක් කියන විදුලි ජාලාව සියල්ලම බිඳ වැටෙනවා සුළු සූර්ය කුණාටුවක් ඇවිල්ලා. 2023 ඔක්තෝබර් නොවැම්බර් හැලෝවීන් කියන සූර්ය කුණාටු මාලාවේ චන්ද්‍රිකා මෙහෙයුම් බිඳ වැටෙනවා. ස්වීඩනයේ විදුලි ජාලා විසන්ධි කරනවා. දැන් ඉතින් ඔයාට පේනවනේ හිරු දෙවියෝ කොච්චර ප්‍රබලද කියලා. ඒ කියන්නේ හිරු දෙවියන්ගේ ආධිපත්‍ය තමා මේ අපට පෙන්වන්නේ. දැන් ඉතින් ඍජු බලපෑම් වලට අමතරව මිනිසුන්ගේ සෞඛ්‍යයට විවිධ විකිරණ ශක්ති ඇතිවීමෙන් මිනිසාගේ සෞඛ්‍යයට බලපෑමුත් කරනවා. විද්‍යාඥයෝ සැකපල කරන්නේ මීළඟට සූර්යා උපරිම ස්ථානයට එන්නේ 2025 දී කියලා. CMES සංඛ්‍යාතයේ උච්චතම අවස්ථාව ඇතිවෙන්නේ 2024-2025 කාලයේ කියලා. දැන් මේ කරුණුකාරණා හිතනකොට ඔයා හිතන්නේ විද්‍යාවද වැදගත්, මිනිසා පුණ්‍ය ශක්තියෙන් කරගත්ත වාසනාමය ගුණයද කියලා. ඔයාට දැනෙන දේ අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්නකෝ මේ වෙලාවෙම. මේ වගේ වැදගත් දේවල් අපි දිගටම කතා කරමු. අපේ Medium YouTube channel එක subscribe කරන්න, bell icon එක click කරන්න, ඒ වගේම share කරන්න. ඒක තමයි ඕගොල්ලෝ නොමිලේම අපට දෙන ශක්තිය. ඔයාට මොනවා හරි ව්‍යාපාරයක් තියෙනවද? ඔයාගේ ව්‍යාපාරයේ නමින් ringing tone එක අපට කරලා දෙන්න පුළුවන්. ඒ ගැන description එකේ අපේ දුරකථන අංකය සහ සියල්ලම තියෙනවා. ඔයා බලන්නකෝ. ඒ වගේම Medium කියලා රේඩියෝකුත් තියෙනවා. ලෝකේ කොහේ හිටියත් ඔයාට අහන්න පුළුවන්. Medium රේඩියෝ එකේ link එකත් description එකේ තියෙනවා. එහෙනම් ඉතින් පරිස්සමින් සතුටින් ඉන්න.